ආයිබෝන් කතා කරන පොත් එක්කයි අපි අදත් සම්බන්ධ වෙන්නේ. අද අපි කතා කරනවා කෙටි කතා සංග්‍රහයක් පිළිබඳව. සල්ලාල කිරිල්ලි. මේ සල්ලාල කිරිල්ලි කෙටි කතා සංග්‍රහය ලේඛක එස් හැන්නතිගේ මහතා විසින් රචිත ප්‍රථම එකම කෙටි කතා සංග්‍රහය. ඉතින් ඔහු කාලයක් මාධ්‍ය ආයතන දෙකක සේවය කරනවා. නමුත් පස්සේ කාලෙකදී මට දැනගන්න ලැබුණු හැටියට හැනතිගේ මහත්මයා විශ්‍රාම ගත්තට පස්සේ තමයි මේ කෙටි කතා සංග්‍රහය නිර්මාණය වෙන්නේ. ඒ කොහොම වුණත් මේ කෙටි කතා සංග්‍රහය පිළිබඳවත් ඔහු ගැනත් අපි තොරතුරු අද දවසේ කතා කරන පොත් වැඩසටහනින් කතා කරනවා. ආයිබෝන් ඔබතුමාට. හොඳයි, මට මුලින්ම කියන්නකෝ, මේ මුලින්ම සම්බන්ධ වෙන්නේ ලේක් හවුස් ආයතනයට. ඒ ආරම්භයේ චුට්ටක් අපි කතා කළා. ඇත්තටම මම චිත්‍රශිල්පියෙක් වශයෙන් ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වුණාට මට අවශ්‍ය වෙලා තිබුණේ ලේඛකයෙක් වෙන්න. ආසාව තිබුණේ. ඉතින් ලේක් හවුස් ආයතනයට ගියාට පස්සේ මට එතනදී ප්‍රවීණ ගොඩක් මුණ ගැහුණා. ඒගොල්ලන්ගෙන් ගුරුහරුකම් ලැබුණා. ඊට පස්සේ මම කෙටි කතා ලියන්න ගත්තා ලේක් හවුස් ආයතනයේ පුවත්පත්වලට. ඒ මං ලිව කෙටි කතා මම අර ප්‍රවීණයන්ට ඉදිරිපත් කළා. ඒගොල්ලන්ගෙන් ඇහුවා මේ කොහොමද, මේක වැරද්දක් තියෙනවද, අර මේක විශේෂයෙන් මේ අවස්ථාව ඉදිරිපත් කරන්න ඕනේ අපි අතරින් අද ජීවතුන් අතර නැති ධර්මසිරි ගමගේ සූරීන්ව. එතුමා තමයි මට ගොඩාක් උපකාර දුන්නේ, ගොඩක් ගුරුහරුකම් දුන්නේ. මෙහෙමයි ලියන්නේ, මෙතන වැරදි, ඒ වගේ ගොඩාක් ගුරුහරුකම් දුන්නා. ඒ වගේම තවත් ප්‍රවීණ ලේඛකයන් රාශියක් මට ලේකෝසාරතනේදී මුණ ගැහුණා. ඔවුන්ගේ ඒ ලැබුණ ගුරුහරුකම් නිසා තමයි ඇත්තටම මේ පොත පහුවෙලා හරි මේ විදිහට එළදක් කරන්න ලැබුණා. දැන් ඔබ ලේක් හවුස් ආයතනයේ සේවය කරන්නේ ලේඛකයෙක් හැටියට නෙමෙයි, පුවත්පත් කලාවේදියෙක් හැටියට නෙමෙයි. හැබැයි ඔහු ඔබ ඒ ස්ථානයේ සේවය කරනවා විශේෂයෙන්ම මේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට. ඒ කියන්නේ අපි චිත්‍ර කර්මය අපිට පුළුවන් පරිගණකයෙන් නිර්මාණය කරන්න ඒ තාක්ෂණයත් එක්ක. දැන් ඔබට හිතුන් නැද්ද ඒ කාලෙදි ලියන්නටත් පුළුවන් නම් කෙටි කතා වගේ දේවල් ඔබ ඒ කාලෙත් ලිව්වා කිව්වා. නමුත් ඊට වඩා මාධ්‍ය ජීවිතයක් ආරම්භ කරන්න ඕනේ කියලා, මොකද අපි දන්නවා පත්‍ර මහගෙදරනේ ලේඛක උසහයතනේ. ඇත්තටම දැන් ඒ කාලේ මම ලිව්වත් දැන් අද ආපස්සට හැරිලා බලනකොට ඒ ලියාපු දේවල් ගැන ඇත්තටම මට අද සෑහීමකට පත් වෙන්න බෑ. නමුත් අර මගේ මුල් කාලේ ඉදිරිපත් කරපු දේවල් හැටියට මට සතුටක් තියෙනවා. ඉතින් කොහොම වුණත් අර ඒ කරගෙන ගිය වෘත්තිය කරගෙන ගියා මිසක් ඉන් එහාට මට ඒකට හිතන්න අවස්ථාවක් ලැබුණ නැහැ. හේතුව මම ලේක් හවුස් ආයතනයේ සේවය කරමින් ඉන්නේදී අපිත් එක්ක ලේක් හවුස් ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රධානියා විදිහට වැඩ කරපු සරච්චන්ද සේනවිරත්න මහත්මයාට අවස්ථාවක් ලැබුණා හොංකොං වල හොංකොං ස්ටෑන්ඩඩ් පත්‍ර සමාගමේ සේවය කරන්න. ඉතින් ඔහු මටත් අඬ ගැහුවා යමුද කියලා. ඉතින් ඒක නිසා අර තිබිච්ච ඒ උනන්දුව ඒ ඔක්කොම අර මුදල් ගැන හිතන්න ගිහිල්ලා මග ඇරුණා. හොඳයි. නමුත් මුදලුත් ජීවිතේට අවශ්‍යයි. නමුත් පස්සේ කාලෙකදී හරි ඔබ ඔබේ කැමැත්තට මම හිතන්නේ ඉඩ කඩ සලසා ගන්නවා. පුංචි කාලේ ඉඳලා ලියන දේවල් වලට, ඉස්කෝලේ කාලේ ඉඳලා ලියන දේවල් වලට කැමැත්තක් දක්ෂකමක් තිබුණයි. ඕලින් එහෙම මේ ලැබුණේ නැහැ. එහෙම පිටිවහලක් ලැබුණේ නැහැ. හොඳයි. දැන් පස්සේ කාලෙකදී තමයි ඔබ විශ්‍රාම ගත්තට පස්සේ තමයි මේ කෙටි කතා සංග්‍රහයක් නිර්මාණය කරන්නේ, මුද්‍රණය කරන්නේ. කොහොමද ඒ සිතුවිල්ල ඔබට පහළ වෙන්නේ සල්ලාල කිරිල්ලි මේ කෙටි කතා සංග්‍රහය නිර්මාණය කරන්නට? ඔව්, මට දැන් අර පහු කාලෙක ආපහු හිතනවා අර මගෙන් ගිලි ගිය ඒ දක්ෂතාවය මං ආපහු මතු කරගන්න ඕනේ කියන. ඉතින් මං සෑහෙන කියවනවා. සෑහෙන්නම කියවනවා. ඒ කියවලා 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 මම බොහොම නිවිහැනහිල්ලේ මම තීරණය කළා. මොන වගේ පොතපතද ඔබ තෝරාගන්න කියවීමේදී? ඇත්තටම විශේෂයෙන් මම ගොඩාක් කියුවේ කෙටි කතා පොත්. මොකද මට ඌමනාව තිබුණා කවදා හරි මම මැරෙන ඉස්සෙල්ලා කෙටි කතා පොතක් ලියනවා කියලා. ඉතින් ඒ අදහස උඩ මම ගොඩාක් දෙස් විදෙස්
නිර්මාණ ශිල්පීන්ගේ ලේඛකයන්ගේ කෙටි කතා ගොඩාක් කියෙව්වා. ඒ කියවලා ඒ ගත්ත අත්දැකීමුත් මගේ අර තිබිච්ච පුංචි දක්ෂතාවයත් එකතු කළ තමයි මේ නිර්මාණය එළි දැක්වේ. හොඳයි. මේ කෙටිකතා සංග්‍රහයට කෙටිකතා අටක් හැනදිග මහත්මයා විසින් තෝරාගෙන තිබෙනවා. මේ තෝරා ගැනීමත් කරන්නට ඇත්තේ එතුමා විසින් කාලාන්තරයක් කෙටිකතා ලියවු අතරින් තමයි මේ අටත් තෝරා ගන්නට ඇත්තේ. මොකද අපිට හොඳ කෙටිකතා කිහිපයක් පමණයි ගොඩක් වෙලාට මුද්‍රණය කරනට යොදා ගන්නට වෙන්නේ. අපේ කැමැත්ත තිබුණාට ඉතින් ගොඩාක් මේ පොත ලොකු කරලා එහෙම නැත්නම් මේ පිටු ගාන වැඩි කරගෙන හරියන්නේ නැහැනේ. ඉතින් අපි බලමු මේ කෙටිකතා අට මේ හැන්නදිගේ මහත්මයා විසින් තෝරා ගන්නේ කොහොමද කියන එක සහ මෙහිදී අපි කතා කළ යුතු තවත් පැත්තක් තමයි මේ සල්ලාල කිරිල්ලි කෙටිකතා සංග්‍රහය පිට කවර නිර්මාණය කිරීම පිළිබඳව. මේ ගැන අපි කතා කරමු කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව නැවතත් කතා කරන පොත් එක්කයි සම්බන්ධ වන්නේ. සල්ලාල කිරිල්ලි කෙටිකතා සංග්‍රහය පිළිබඳවයි කතා කරමින් සිටියේ එස් හැන්නදිගේ මහතා විසින් රචිත මේ කෙටිකතා සංග්‍රහය පිළිබඳව. මම කැමතියි දැනගන්න හැන්නදිගේ මහත්මයා මේ කවර නිර්මාණය පිළිබඳව. කවර නිර්මාණය කළේ මම ඒකට ග්‍රැෆික් සහාය ලබා දුන්නේ මගේ බෑන ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් කරනවා. එතන ඉන්න පරිගණක චිත්‍ර ශිල්පියෙක් තමයි පරිගණක සහාය මට ලබා දුන්නේ, මේ ප්‍රසාද් තේනුවර කියන. හොඳයි. දැන් ඔබ වසර ගණනාවක්ම මේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට මේ චිත්‍ර ශිල්පියෙක් විදිහට කටයුතු කරන පරිගණක ආශ්‍රිතව. එතකොට මෙතනදී මං හිතන්නේ මේ අපේ අලුත් අයට අලුත් අය ගැනත් පොඩ්ඩක් කතා කරන එක හොඳයි නේද? අපි අර 1983 ලේක් හවුස්කට බැඳෙනකොට පරිගණකය පාවිච්චි වුණේ නැහැ. පරිගණකයක් ගැන අහලා තිබුණෙත් නැහැ. ඒක නිසා පරිගණකයට මම යොමු වුණේ හොංකොං ස්ටෑන්ඩර්ඩ් පත්‍රයේ වැඩ කරද්දි. එතනදී මම පරිගණක පුහුණු වීමේදී මට මගේ ඇස් දෙකට දැඩි අමාරුවක් ආවා. ඊට පස්සේ ආයතනය මගින් මා වෛද්‍යවරයෙකුට යොමු කළා. ඒ වෛද්‍යවරයා කිව්වා ඔයා මේක කරන්න එපා, ඔයාගේ ඇස්වලට මේක හානිකර වෙන්න පුළුවන් කියලා. ඒක නිසා මට ඒ පරිගණක පැත්තට යොමු වෙන්න බැරි වුණා. නමුත් ඔබ අතින් අඳින දේ පස්සේ ඊට පස්සෙ ඔස්සේ ග්‍රැෆික් මේ පරිගණක සහාය ලබා දුන්නේ අර ප්‍රසාද් චිත්‍ර කර්මයේ කුඩා කාලේ සිටම ඔබ ප්‍රගුණ කර චිත්‍ර කර්මයේ කුඩා කාලේ සිටම ප්‍රගුණ කළා. නමුත් මගේ යාළුවෙක් අඳින දේවල් බලාගෙන ඉඳලා තමයි මම ඒක තවදුරටත් වැඩිදුර පුහුණු කරගත්තේ. නමුත් එහෙම හැදෑරීමක් කළේ නැහැ. හොඳයි, ඔබ තෝරගන්නවා මේ සල්ලාල කිරිල්ලි කෙටිකතා සංග්‍රහයට කෙටිකතා අටක්. ඒ ඔබ කලින් ලියු කෙටිකතා ප්‍රමාණයත් එක්ක කොහොමද මේ තෝරා බේරා ගැනීම කරන්නේ? පෞකාර ස්ත්‍රියකගේ කතාව, මනමේ වගේ කතාවක්, එක කුසේ උපන් දෙන්නෙක්, සල්ලාල කිරිල්ලි, මවකගේ විලාපය, බල්ලෙක් වගේ මහත්මයෙක්, අලුත ගෙනා මනමාලි, අහම්බෙන් මුණ ගැහුණු ප්‍රඥාවන්තයා, මේ තමයි කෙටිකතා අට. කොහොමද මේ කෙටිකතා අට ඔබ තෝරගන්නේ? ඔතනදී මිස් මම ඇත්තටම මම ඔය කෙටිකතා අට ලිව්වම පොතට ඇතුළත් කරන බලාපොරොත්තුෙන් ඒක තෝරා ගැනීමක්ම නෙවෙයි මිස්. මට අවශ්‍ය වුණා කෙටිකතා අටක් හෝ දහයක් ලියන්න. තව එක කෙටිකතාවක් මම ලිව්වා. නමුත් මට ඒක මේ පොතත් එක්ක ගොඩගේ සමාගමට ඉදිරිපත් කරන්න බැරි වුණා. මම අමතක වීමකින් ඒක දාලා ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ ගොඩගේ ආයතනයෙන් කිව්වා, මං ඇහුවා මෙහෙම දෙයක් මට ගේන්න බැරි වුණා, මං අහපෝ අරන් එන්නද කියලා. ඒගොල්ලෝ පුංචි දේ තමයි රසවත්. ඒක නිසා මේ ඇති මීට වැඩිය ඒ ගැන හිතන්න එපා කියලා. මේ එක කුසේ උපන් දෙන්නෙක් මේ කෙටිකතා සංග්‍රහයි මේ ජීවිතයේ යථාර්ථය. බොහෝ විට අපි පවුලක් විදිහට ජීවත් වෙනකොට කුඩා කාලේ දෙමව්පියන්ගේ රැකවරණ යටතේ ජීවත් වෙන අපේ සහෝදර සහෝදරියෙක් විවාහයත් එක්ක අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා. නමුත් අපි හැම කෙනෙක්ම අපේ සහෝදර සහෝදරියන් එක්ක බලනකොට මේ එක කුසේ තමයි ඉපදිලා තියෙන්නේ. හැබැයි අපි කුඩා කාලේ ඒ එක කුසේ උපන් අය නෙමේ
වැඩිවිට පැමිණුණාම හොඳයි. මේ මේ කතාව පිළිබඳව මම කැමතියි ඔබෙන් යමක් දැනගන්න. දැන් අර මිස් කිව්වා වගේ පොඩි කාලේකට හැදෙන දෙන්නෙක් ඊට පස්සේ ලොකු වුණාට පස්සේ විවාහ වුණාට පස්සේ දෙන්න දෙපැත්තට වෙනවනේ. ඒ දෙපැත්තට වුණාට පස්සේ ඒ දෙන්න මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න අපි ජීවත් වෙන සංකීර්ණ සමාජයකනේ. මේ සමාජයේ ජීවත් වෙනකොට අපි නොදැන ඇත්තම එක පැත්තකින් අපි විකිනනවා. අපි දන්නෙත් නැහැ. අපි දන්නෙත් නැහැ. එතකොට තව පැත්තකින් අපි වැඩි මුදල් හොයන්න ගිහිල්ලා අපි අතරමං වෙනවා. ඉතින් ওই සහෝදරයෝ දෙන්න අතරේ තියෙන ඕක එක තැනක තියෙනවා. ලංකාවට වැස්සට අරාබින් උන්ට හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ කියලා. ඉතින් මට ඔය කතාව ගැන මං හිතන්නේ ඔය කතාවේ තියෙන සම්පූර්ණ තේමාවම යන්නේ කොටසි තියෙනවා කියලා. හොඳයි. මේ කෙටි කතා සංග්‍රහයට යොදලා තියෙන සල්ලාල කිරිල්ලේ කියන මේ නම හතරවෙනි කතාන්තරයේ සල්ලාල කිරිල්ලේ. දැන් මේකෙදිත් මම හිතන්නේ අපේ සමාජයේම තවත් කොටසක් ගැන කියවෙන අවස්ථාවක්. මම කැමතියි ඒ ගැනත් කතා කරන්න, මේ චරිත ගැන. සල්ලාල කිරිල්ලේ. සල්ලාල කිරිල්ලේ එකේ ඒ සහෝදරයෝ දෙන්න ඇරුණම දැන් ඔතන ඔය කතාව කියන්නේ පොඩි දරුවෙක්නේ. ඒ දරුවා අම්මවයි අම්මගේ වැඩිමහල් සහෝදරයයි දකින විදිහ. එතකොට නැතිබරි කාලේ ගෙදරට බූම් තෙල් බෝතලේ කිහිල්ල ගාගෙන ඇවිල්ලා කියනවා අනේ මගේ පොඩි එවුන් කරුවලේ මට බූම් තෙල් ටිකක් දෙන්න දාගෙන යන්නේ අර අම්මගේ සරප්පු දෙක. නමුත් එයා ගිහිල්ලා යම් කිසි මට්ටමකට දියුණු වුණාට පස්සේ සමාජයේ උසස් තලයකට ආවට පස්සේ එයාගේ අද්දොරක් හදාගෙන උසස් තලයකට ආව පස්සේ දැන් එයාගේ ස්වාමියා දැන් එයාගේ වයිෆ් ගෙදර නැහනේ. දැන් මේ නංගිගේ මහත්මයා මැරිලා නංගි තනි වෙලා ඉන්නේ. නංගි තනි වෙලා ඉන්නේ. නංගි ගොඩාක් ආර්ථික ප්‍රශ්න වලට මූණ දීලා ඉන්නේ. එතකොට අර අක්කගේ ස්වාමියා බලනවා එයාගේ අවස්ථාවේ තියෙන එයාගේ අවශ්‍යතාවයන් මෙයා තුලින් ඉස්තර කරගන්න මුදල් ටිකක් දීලා. ඉතින් එහෙම උදව් කරන්න මෙයා සූදානම් වුණත් අර බාල සහෝදරිය ඒකට කැමති නැහැ. එයා එහෙම බලපෑමක් කරන්න එන අවස්ථාවක කොස්ස අරගෙන එයා ඉස්සරහට කඩාගෙන පනිනවා. ඒ වෙලාවේ එතන තියෙන අර බූම් තෙල් ගෑවිච්ච ගැරන්ඩියෙක් වගේ මෙයා කඩාගෙන දිහුවා. එතනදී ඒ අර ළමයා අහගෙන ඉන්නවා. එතකොට ඒ අම්මා කියනවා අල්ලපු ගෙදර ඒ නැන්ද කෙනෙක් එක්ක අම්මා කියනවා නැන්ද කෙනෙක් එක්ක මේ මම නම් බලාපොරොත්තු නැහැ. මේ මම බලාපොරොත්තු වෙන විදිහට නෙවෙයි දැන් මෙතන වැඩ සිද්ධ වෙන්නේ කියලා ඒ අම්මා කියන්නේ වෙන කතාවක්. දැන් අම්මා අපේක්ෂා කරන්නේ වෙන දෙයක්. අම්මා නෙවෙයි ඒ ලොකු අම්මගේ ස්වාමියා මෙහෙම දෙයකට ආවයි කියන එක එයා දැනගන්නේ එතනදී. ඒක විශ්වාසය සනාථ වෙන්නේ. ඔව් පුතා හිතන්නේ මේ එකපාරක් දෙපාරක් මුදල් ලැබෙනවා ඒ අම්මට සුළු ගාණක්. ඒකත් නැතර වෙනවා. එතකොට ඒ පුතා හිතන්නේ මේ මෙහෙම දිගටම මුදල් ලැබවන්න වෙයි මේක දිගටම කරගෙන යන්න වෙයි කියන බය එයාට තියෙනවා කියලා තමයි පුතා හිතන්නේ. නමුත් අර අල්ලපු ගෙදර ඒ ගෑණික කෙනෙක් කියන කතාවේදී එයා ඒක අහගෙන ඉඳලා එයා ඒ ඇත්ත தත්ත්වය තේරුම් ගන්නවා. මම හිතන්නේ මේ තමයි අපේ සාමාන්‍ය ජීවිතයේ එදිනදා මුණගැහෙන චරිත. එතකොට මේවත් එක්ක හැලහැප්පීම් ඇතුව තමයි මේ සමාජයේ ඉස්සරහට යන්නේ. එතරම්දී මේ මතුවෙන විවිධ චරිත විවිධ කාරණා මේ සල්ලාල කිරිල්ලි කෙටි කතා සංග්‍රහයේ අන්තර්ගත වෙලා තියෙනවා. එස් හැන්නතිගේ මහතා විසින් රචනා කරපු ඔහුගේ එකම කෙටි කතා සංග්‍රහය සහ මේ වෙනකොට පළ වෙලා තියෙන මේ කෘතිය පමණයි. තවත් යමක් මේ වෙනකොට නිර්මාණය වෙමින් තිබෙනවද? ඔව් මම දැන් ලියාගෙන යනවා.
මම දැන් උත්සාහ කරන්නේ නවකතාවක් ලියන්න. මම හිතන්නේ දාට වඩා අද වෙනකොට ටිකක් මානසික විවේකයක් තියෙනවා ලියීමට. තියෙනවා. විශ්‍රාම සුවයෙන් සිටින නිසා. හොඳයි. අපි අද කතා කළේ සල්ලාල කිරිල්ලි කෙටි කතා සංග්‍රහය පිළිබඳවයි. එස් හැන්නදිගේ මහතා විසින් රචිත. ඒ වගේම අලුතින් ලියවෙන නව කතාවටත් අපි ආශිර්වාද කරන බොහොම ඉක්මනින් මේ නවකතාවත් නිර්මාණය කරලා පාඨකයන් අතර පත් කරන්නට හැකියාවක් ලැබෙයි කියලා. ඉතින් මේ නවකතාව පිළිබඳවත් අපි අනාගත දවසක මෙතනදි කතා කරමු. තව පොඩි වචනයක් කියන්නද? මේ වැඩසටහන ගැනත් මට පොඩි වචනයක් කතා කරන්න ඉඩ තියෙනවා. කතා කරන්න ඕනේ. එහෙම කතා කරනකොට ඒක ඇත්තටම ලොකු අඩුවක් වෙනවා. මේ ආධුනික ලේඛකයන්ට මේ වැඩසටහන තුලින් දෙන දිරිගැන්වීම ඇත්තටම මම අගය කරනවා. වැඩසටහන මෙහෙවන ඔබතුමියටත් නිෂ්පාදකතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ වැඩසටහන දීර්ඝ කාලයක් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට බොහොම ස්තුතියි හැනදිගේ මහත්මයා. ආරාධනා කළාට බොහොම ස්තුතියි. හොඳයි. ඒ වගේම තමයි මම හිතන්නේ මේ වැඩසටහන අපේ ලේඛන කලාවට සේවාවක් කරන ඕනෑම කෙනෙකුට ඕනෑම ලේඛකයෙකුට විවෘතයි මේ මැදිරිය. මොකද ඔවුන් සියල්ලක්ම අපේ සමාජයේ එක්තරා මෙහෙවරක් කරන කොටස් කරුවන්. ඉතින් ඔවුන්ගේ ලේඛනය තුළින් ඒ කරන මෙහෙවර අපි හැමදාමත් අගය කරනවා. අගය කළ යුතුයි මාධ්‍යයක් විදිහට, වගකීමක් දරන මාධ්‍යයක් විදිහට අපි එය ඉටු කළ යුතුයි. ඉතින් ඒ නිසාවෙන් තමයි අපි මෙවැනි නිර්මාණ පවා තෝරා බේරාගෙන ඔබට ඉදිරිපත් කරන්නේ. අද දවසේ එහෙමනම් හැනදිගේ මහත්මයාට සමු දෙනවා. කතා කරන පොත් වැඩසටහනිනුත් අපි සමුගෙන යනවා. තවත් දවසකදී හමුවෙමු. සුබ දවසක්.